මගේ දුවේ පුතේ වෙනද වගේම ඔන්න අදත් මම පුංචි ඔයාලා වෙනුවෙන් ශිෂ්‍යත් විභාගය සඳහා ප්‍රශ්න ටිකක් අරගෙන ආවා. මීට කලිනුත් පුතාලගේ මේ ශිෂ්‍යත් විභාගය සඳහා පරිසරයේ ප්‍රශ්නෝත්තර සාකච්ඡා, ඒ වගේම ගණිතයේ ප්‍රශ්නෝත්තර සාකච්ඡා වීඩියෝ මගින් අරගෙන ආවා. අද මම හිතුවා මේ වීඩියෝ එකෙන් පුතාලට සිංහල විෂයටත් දාලා ප්‍රශ්නෝත්තර වැඩිපුර ලබා දෙන්න ඕනි කියලා. මේ වීඩියෝ එක බලන දුවෙක් හෝ පුතෙක් අපේ පාඩම් පියස YouTube නාලිකාවට අලුත් කෙනෙක් නම් පුතාල හැමෝම සාදරයෙන් පිළිගන්න අතරතුරම මම කලින් ලබා දීලා තියෙන මේ ශිෂ්‍යත් විභාගයේ සඳහා ප්‍රශ්නෝත්තර සාකච්ඡා වැඩසටහන් නැරඹීමට පහළ තියෙන description box එකේ මම link දාලා තියෙනවා. පුතාල ඒව බලලත් හොඳින් ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම පාඩම් පියස එක්ක සම්බන්ධ වීමට පහළ තියෙන subscribe button එක ඔබලා bell කියනක all කරලා තියාගන්න. එතකොට මේ වගේ වීඩියෝ එකක් දාපු සැනින්ම පුතාලගේ ළඟටම පණිවිඩයක් ලබා ගන්නට පුළුවන්. එහෙනම් පුතේ දැන් අපි යමු නේද ප්‍රශ්න ටිකට උත්තර හොයන්න. ප්‍රශ්න අංක 1. තමාගේ වැඩ කරගත් පසු ඒ සඳහා උපකාර කළ අය නොසලකා හැරීම යන අදහසට ගැළපෙන කියමන වන්නේ? පිළිතුර 1. ඉසේ ඇම්මට කොට්ටේ මාරු කරා වගේ. 2. කන්ද පහු වුණාම හැරිමිටිය විසි කරනවා වගේ. 3. අගේ ඉඳන් කන කනවා වගේ. මේ ප්‍රශ්න අංක 1 පළවෙනි පිළිතුර විදියට තියෙන ඉසේ ඇම්මට කොට්ටේ මාරු කරා වගේ කියන්නේ කිසියම් ගැටලුවකට යෝග්‍ය පිළියම යොදන්නේ නැතුව වැරදි පිළියම් යොදන එකට තමයි මේ ප්‍රස්තාපිරුලෙන් අදහස් කරන්නේ. තුන්වෙනි පිළිතුරේ අගේ ඉඳන් කන කනවා කියලා කියන්නේ පුතේ මිතුරෙකු වගේ ළඟින් ඉඳගෙන හතුරුකම් කරනවා කියන අදහස. දෙවන පිළිතුරේ කන්ද පහු වුණාම හැරමිටිය විසික් කරනවා වගේ කියන ප්‍රස්තාපිරුල මං මෙන්න මේ විදියට තේරුම් කරන්නම්කෝ. කන්ද පහ වුණාම හැරමිටිය විසික් කරන්න නම් කන්දක් නැගලා තියෙන්න ඕනේ. මේ කන්ද නගින්න උපකාර වෙලා තියෙන්නේ හැරමිටිය. තින් කන්ද නගින්න හැරමිටිය උදව් වෙලා කන්ද පහ වුණාම උදව් කරපු මේ හැරමිටිය නොසලකා හැරලා තියෙනවා. දැන් පුතාලට තේරෙනව නේද කන්ද පහ වුණාම හැරමිටිය විසික් කරනවා වගේ කියනින් අදහස් කරන්නේ තමාගේ වැඩේ කරගත් පස්සේ ඒ සඳහා උපකාර කළපු අය නොසලකා හැරීමක්. එහෙනම් ප්‍රශ්න අංක 1ට පිළිතුර තමයි 2. ප්‍රශ්න අංක 2. තලඹුවා සමනලයා නම් ඉස්ගෙඩියා හිස් තැනක්. පිළිතුර 1 මීමැස්සා. 2 සලබයා. 3 මැඩියා. මේදන් පුතාලට පේන්නේ සමනලයෙකුගේ ජීවන චක්‍රය. සමනලයෙන් මේ ශාක පත්‍රයේ යටිපැත්තේ තමයි බිත්තර දමන්නේ. මේ බිත්තර වලින් ඊට පස්සේ දලඹුවෙක් නිර්මාණය වෙනවා. මේ දලඹුවා ඊට පස්සේ කෝෂයක් තනා ගන්නවා. එහෙම නැත්නම් පිලවා බවට පත් වෙන්නේ. ඊට පස්සේ තමයි පුතේ සමනලයෙකු නිර්මාණය වෙන්නේ. මේ දැන් පුතාලට පේන්නේ මීමැස්සෙකුගේ ජීවන චක්‍රයක්. මීමැස්සන්ගේ මීමැසි රැජින තමයි බිත්තර දමන්නේ. මේ බිත්තර වලින් නිර්මාණය වෙනවා කීටයක්. ඉන්පසු කීටයා පිලවා දක්වා වර්ධනය වෙලා තමයි මීමැස්සෙකු බවට පත් වෙන්නේ. මේ තියෙන්නේ පුතේ ගෙම්බෙකුගේ ජීවන චක්‍රයක්. ගෙම්බා ජලයේ බිත්තර දමනවා. ඉන්පස්සේ ටික කාලයකදී මේ බිත්තර ඉස්ගෙඩියන් බවට පත් වෙනවා. ඊට පස්සේ ඉස්ගෙඩියා හොඳින් වැඩුණු ඉස්ගෙඩියෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ තමයි පුතේ මේ හොඳින් වැඩුණු ඉස්ගෙඩියා ගෙම්බෙකු බවට නිර්මාණය වෙන්නේ. එහෙමනම් ප්‍රශ්න අංක 2 දලඹුවාට සමනලයා නම් ඉස්ගෙඩියාට වෙන්නේ පිළිතුර 3 මැඩියා. ප්‍රශ්න අංක 3. රැකියාව අහිමි වී සිටි සරත්ගේ නිවසට හොරුන් ඇතුළු වී වටිනා බඩු මුට්ටු සොරා ගැනීම.
මේ සඳහා සුදුසු ප්‍රස්ථාපිරුල තෝරන්න. පිරිතුර 1 ගඟට ඉනි කැපුවා වගේ. 2 වඳින්න ගිය දේවාලයේ හිසේ කඩා වැටුණා වගේ. 3 ගහින් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ. ප්‍රශ්න අංක 3 පළවෙනි පිළිතුර විදියට තියෙන ගඟට ඉනි කැපුවා වගේ කියන ප්‍රස්ථාපිරුලෙන් අදහස් කරන්නේ මහන්සි වෙලා කරන වැඩෙන් ප්‍රතිඵලයක් අත් නොවීම. වඳින්න ගිය දේවාලයේ හිසේ කඩා වැටුණා වගේ කියලා කියන්නේ පුතේ, ඊටාම සත්භාවයෙන් යමක් කරන්නට ගිහිල්ලා ඉන් කරදරයකට පත්වීම. ඒ වගේම තුන්වෙනි පිළිතුරේ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ කියලා කියන්නේ පුතේ, කරදරයක් වී සිටින අවස්ථාවේදීත් කරදරයකට පත්වීම. ප්‍රශ්න අංක 3 කියාව අහිමි වෙලා තියෙන අවස්ථාවේදීත් නිවසට හොරුන් ඇතුළු වෙනවා කියන්නේ තවත් කරදරයකට පත්වීමක්. එහෙනම් පුතේ ප්‍රශ්න අංක 2 නිවැරදි පිළිතුර තමයි 3 ගහින් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ. ප්‍රශ්න අංක 4 ගහ දන්නා අයට කොළ කඩා පාන්නා වගේ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? පිළිතුර 1 සත්‍යතරතුරු දන්නා අයට ඇත්ත කීම. 2 සත්‍යතරතුරු දන්නා අයට ඇත්ත වසන් කිරීම. 3 ගහ විනාශ කිරීම සඳහා කොළ කඩා දැමීමට උපදෙස් ලබා දීම. ප්‍රශ්න අංක 4 ගහ දන්නා අයට කොළ කඩා පාන්නා වගේ යන්නෙන් අදහස් කරන්නේ පිළිතුර 2 සත්‍යතරතුරු දන්නා අයට ඇත්ත වසන් කිරීම. ප්‍රශ්න අංක 5 ඉරට දුන්නෙනුත් ඇස් කන වෙනවලු මේන් අදහස් කරන්නේ පිළිතුර 1 ඉතාසුළු දෙයකින් පවා විශාල අලාභයක් සිදුවන බවයි. 2 හිතවත්කම පෙන්වමින් උගුල් ඇටවීමයි. 3 ඇස් කන වීමට එක් හේතුවක් වන්නේ ඉරට දුන්න බවයි. ඉරට දුන්න කියලා කියන්නේ පුතේ පොඩි ළමයින් සෙල්ලම් කරන්නට භාවිතා කරන දෙයක්නේ. ඉතින් මේ ඉරට දුන්න කිසිම අවදානමක් නැති දෙයක් නිසා වගේම ඇස් කන වෙනවා කියලා කියන්නේ විශාල පාඩුවක්, විශාල අලාභයක්, එහෙම නැත්නම් කරදරයක් විදියට අදහස් වෙනවා. එහෙමනම් පුතේ ඉරට දුන්නෙනුත් ඇස් කන වෙනවලු යන්නෙන් අදහස් කරන්නේ පිළිතුර 1 ඉතාසුළු දෙයකින් පවා විශාල අලාභයක් සිදුවන බවයි. ප්‍රශ්න අංක 6 කිරි කලයට ගොම මුසු කළා වගේ යන්නෙන් අදහස් කරන්නේ පිළිතුර 1 අසාධාරණ විනිශ්චයක් නිසා අහිංසකයන් අමාරුවේ දැමීමයි. 2 යහපත් වැඩ රාශියක් කර අවසානයේ අයහපත් වැඩක් කිරීමයි. 3 නුසුදුසු ස්ථානවල ගැවසීමෙන් තමන්ටද අවාසියක් වන බවයි. අපි දන්නවනේ පුතේ, කිරි කියලා කියන්නේ සෞභාග්‍යමත් නැත්නම් යහපත් දෙයක්. ඉතින් මේ වගේ යහපත් දෙයකට ගොම වැනි නුසුදුසු දෙයක් එකතු කළා කියලා කියන්නේ එහි තියෙන යහපත් බව නැතිවීමක්. ප්‍රශ්න අංක 6 දෙවැනි පිළිතුරේ යහපත් වැඩ රාශියක් කර අවසානයේ අයහපත් වැඩක් කිරීම තුලින් මේ කරපු යහපත් වැඩෙන් තේරුමක් නැති වෙනවා. ඒ කියන්නේ ඒ වටිනාකමක් නැති වී යනවා. එහෙමනම් පුතේ කිරි කලයට ගොම මුසු කළා වගේ කියන්නේ පුතේ යහපත් වැඩ රාශියක් කරලා ඒ අවසානයේ නුසුදුසු දෙයක් එහෙම නැත්නම් අයහපත් වැඩක් කිරීම. පිළිතුර 2 ප්‍රශ්න අංක 7 ඇඟේ මයි කෙලින් නොනා යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? 1 අධික ලෙස බියටපත් වූ බවයි. 2 බොහෝ සෙයින් කීර්තියටපත් වූ බවයි. 3 ඉවසිය නොහැකි සීතලක් දැනුණු බවයි.
ප්‍රශ්නංක 7 ඇඟේ මයිල් කෙලින් උනා යන්නෙන් අදහස් කරන්නේ පිළිතුර 1 අධික ලෙස බියටපත් වූ බවයි. ප්‍රශ්නංක 8 තමන්ගේ යහපතට වඩා අනුන්ගේ යහපත සලසන්න පිළිතුර 1 පූජකයා 2 ආත්මාර්ථකාමියා 3 පරාර්ථකාමියා පූජකයා කියලා කියන්නේ පුතේ තමන් යහපතේ යෙදෙමින් අන් අයවද යහපතෙහි පිහිටුවන මාර්ගය පෙන්වන පුද්ගලයෙක් ආත්මාර්ථකාමියා කියලා කියන්නේ අනුන් ලවා හෝ තමන්ගේ වාසියට කටයුතු කරන කෙනෙක් පරාර්ථකාමියා කියලා කියන්නේ තමන්ගේ යහපතට වඩා අනුන්ගේ යහපත සලස්වන්නා එහෙමනම් ප්‍රශ්න අටේ නිවැරදි පිළිතුර 3 පරාර්ථකාමියා හිස්තැනට සුදුසු පිළිතුර තෝරන්න ප්‍රශ්න අංක 9 කනකැස්බෑ වා වියසිදුරින් හිස්තැන බලන්නා වගේ 1 අහස 2 එළිය 3 ලෝකය කනකැස්බෑ වා වියසිදුරෙන් බලන්නේ පුතේ එළිය කනකැස්බෑ වා වියසිදුරෙන් එළිය බලන්නා වගේ කියන එකේ පුංචි කතාවක් තියෙනවා පුතේ. ඒක මං දැන්ම කියන්නේ නෑ. මම පුතාලට ඒක වෙනම කියලා දෙන්නම්කෝ. ඒ නිසා පුතාල හොඳට මතක තියාගන්න කනකැස්බෑ වා වියසිදුරෙන් එළිය බලන්නා වගේ පිළිතුර 2. ප්‍රශ්න අංක 10. තමා හිසට තම හිස්තැනක් සෙවණැල්ල. පිළිතුර 1 නිවසය 2 අතමය 3 පවුලය ප්‍රශ්න අංක 10 තමා හිසෙන්න තම අතමය සෙවණැල්ල තමා හිසට තම අතමය සෙවණැල්ල කියලා කියන්නේ පුතේ තමාගේ දියණුව රැඳී පවතින්නේ තමා ගන්න උත්සාහය අනුව කියලා එහෙමනම් පුතේ පිළිතුර 2 දූල පුතාලගේ ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් මේ වගේ තවත් ලස්සනම වැදගත් වීඩියෝ එකක් අරගෙන පුතාල ළඟට එනකම් පුතාල හැමෝම හොඳට පාඩම් කරලා පරිස්සමින් ඉන්න ඕනේ. එහෙනම් පුතාල හැමෝටම ආයුබෝවන්.